සාදරයෙන් පිළිගන්නවා ටීවී සිනමා වෙතින් ගේන තවත් වීඩියෝ එකට. ඉතින් අද මම අරන් ඇවිත් තියෙන්නේ ගෝස් බස්ටර්ස් ෆෝසන් එම්පයර් කියන 2024 නිකුත් වූ ෆැන්ටසි මූවී එක. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා කැමති ටීවී සීරීස් මූවීස් තියෙනවා නම් ඒවා පල්ලැහෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මූවී එක පටන් ගන්න 1904 වර්ෂයේ නිව්යෝක් නගරයේ සිදුවුණු සිදුවීමකින්. ඉතින් මෑන්හැටන් ඇඩ්වෙන්චර් සොසයිටි එකේ රූම් එකකින් අධික දුමක් පිටවෙනවා. මේ නිසා නිව්යෝක් ෆයර් ඩිපාර්ට්මන්ට් එක මෙතනට එනවා ඒක ගින්නක් කියලා හිතලා. නමුත් මෙයාලා මෙතනට එද්දිම එකපාරටම එතන පිරලා තිබුණු දුම එතන තිබ්බ රූම් එකට ඇදිලා යනවා. මේකෙන් පුදුමයට පත් වුණ එක ෆයර් ෆයිටර් කෙනෙක් මෙතන තියෙන දොරට අත තියෙනවා. අත තියෙනවත් එක්කම මොහුගේ අත අයිස් වලින් ගල් වෙලා යනවා. ඉතින් මේ අනිත් ෆයර් ෆයිටර්ස්ලාත් එකතු වෙලා මේ දොර කඩලා මේ කාමරයට යනවා. කාමරයට යන ෆයර් ෆයිටර්ස්ලාට දකින්න ලැබෙන්නේ ඉතා භයානක දෙයක්. ඒ කාමරේ හිටිය හැම කෙනෙම අයිස් වලින් ගල් වෙලා ඉන්නවා. මේ අතර කාටවත්ම අඳුරගන්න බැරි වෙනත් භාෂාවක හඬපටයක් පසුබිමින් වාදනය වෙනවා. උදුමයෙන් කාමරේ පරීක්ෂා කරන මෙයාලට අමුතු සෝල්ජර් කෙනෙක්ගේ ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් යම් ගෝලයක් අතේ තියාගෙන ඉන්නව දකින්න හම්බෙනවා. ෆයර් ෆයිටර්ස්ලා මේ ගෝලය අල්ලන්න යද්දිම ඒක විවෘත වෙලා එතන අයිස් වලින් ගල් වෙලා ඉඳපු මිනිස්සු කෑලිවලට කැඩිලා විනාශ වෙලා යනවා. මේ සිදුවීමෙන් පස්සේ අපිට වර්තමානයේ නිව්යෝක් නගරයේ ගෝස් කෙනෙක් පසුපස හඹා යන ගෝස් බස්ටර් ටීම් එක බලාගන්න පුළුවන්. ටීම් එකේ කැලි, කැලිගේ බෝයිෆ්‍රෙන්ඩ් වුණ ගැරි, කැලිගේ දුව සහ පුතා වන ෆීබී හා ට්‍රෙවර් ඉන්නවා. මෙයාලා නිව්යෝක් නගරයට ඇවිල්ලා ෆුල් ටයිම් ගෝස් බස්ටර්ස්ලා විදිහට වැඩ කරනවා. ඉතින් ගෝස් බස්ටර් ටීම් එකට විශේෂයෙන්ම හදලා තියෙන ගෝස් බස්ටර්ස්ලාගේ කාරකේ විශේෂ සීට් එකක් එළියට ඇදලා ගන්න ෆීබී ෆෝටෝන් බ්ලාස්ට විදිය හැකි ගන්න එකින් ගෝස්ට ෂූට් කරනවා. නමුත් මේ ගන්න එක නිසා නගරේ බිල්ඩිං වලටත් ෆීබි අතින් හානි වෙනවා. ෆෝටෝන් ගන්න එකෙන් ගෝස්ට ෆීබි අල්ලගෙන ඉන්න අතරතුරත් එව රිමෝට් කොන්ට්‍රෝල් උගුලක් සවිකර ඇති කන්ට්‍රෝල් එක රිලීස් කරනවා. ඒත් ට්‍රෙවර්ට මේකෙන් ගෝස්ට අල්ලගන්න නම් වෙන්නේ නෑ. ඊළඟට ඩ්‍රෝන් එකට සවිකරපු උගුලක් යොදා ගන්නවා. ඉතින් ඩ්‍රෝන් එක ගෝස්ට් වෙත සාර්ථකව මෙහෙවන කැලි ගෝස්ට උගුලට අහු කරගන්න සමත් වෙනවා. මේ සිදුවීම් අතර ගැරීගේ අවධානය නැති වෙන නිසා මෙයාලගේ කාර් එක බයිසිකල් නවත්තලා තිබුණ රැක් එක හැප්පෙනවා. මේ සිද්ධ වෙන හැම දෙයක්ම නගරේ හිටපු මිනිස්සු වීඩියෝ කරනවා. ඉතින් මේ හැම දෙයක්ම නිවුස් වලත් පෙන්නවා. මේ අතර නගරේ නගරාධිපති වුණු පර්ක් මෙයාලව ඔෆිස් එකට එක්කන් ඇවිත් මේ සිද්ධ වුණු විනාශයට හොඳටම බනිනවා. ඒ විතරක් නෙවෙයි ෆීබි කියන්නේ අඩු වයසේ ළමෙක් කියලා එයාලට ඒකටත් බැනුම් අහන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයකටම පස්සේ ටීම් එක එයාලගේ හෙඩ් ක්වාටර්ස් එකට යනවා. ඉතින් මේ හෙඩ් ක්වාටර්ස් එකම තමයි එයාලට කලින් හිටපු ගෝස් බස්ටර්ස්ලත් පාවිච්චි කරලා තියෙන්නේ. මේ අතර කැලීට හා ගැරීට නගරාධිපති පර්ක් කරපු අනතුරු ඇඟවීම මතක් වෙනවා. ඉතින් මෙයාලා තීරණය කරනවා ඒ නිසා ෆීබිට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉඩ හරින්න. මේ නිසා ටීම් එකෙන් ෆීබිව අයින් කරන්න මෙයාලා තීරණය කරනවා. ඊට පස්සේ කැලි හා ගැරි එකතු වෙලා එයාලා අල්ලගත්ත ගෝස්ට ගෝස්ට්ලව හිර කරලා තියන්න හදපු වෙනම ආරක්ෂිත උපකරණයක් වන කන්ටේන්මන්ට් එකට මේ ගෝස්ට දානවා. ඉතින් මෙයාලා සාර්ථකව ගෝස්ට හිර කරා කියලා කියන්න මේ මැෂින් එකෙන් කොළපාට සංඥාවක් නිකුත් කරනවා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් රේ. රේ සහ පෝඩ්කාස්ට්. රේ කියන්නේ කලින් ගෝස් බස්ටර් ටීම් එකේ හිටපු කෙනෙක්. ඉතින් මේ දෙන්න ඔන්ලයින් ෂෝ එකක් කරන ගමන් තමයි ඉන්නේ. රේ ගාව තියෙනවා අවරෝස්කෝප් කියලා විශේෂ උපකරණයක්. මේකෙන් මෙයාලට විවිධ උපකරණවල තියෙන ස්පිරිචුවල් එනර්ජි එක මනින්න පුළුවන්. ඒ කියන්නේ උපකරණවල ගෝස්ලා හිර වෙලා ඉන්නවද කියලා මෙයාලට මේකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ අතර ෆීබි එනවා රේගේ ෂොප් එකට මෙයාලව හම්බෙන්න. ෂොප් එකට ආපු වෙලාවේ ෆීබි දකිනවා මාෂ්මෙලෝ මෑන්ලා කියලා හඳුන්වන ගෝස්ලා විශේෂය. පෝඩ්කාස්ට් කියන විදිහට නම් මෙයාලගෙන් තියෙන විශාල කරදරයක්. ඉතින් මේ කතාව අතරතුරදී කෙනෙක් මෙයාලගේ ෂොප් එකට එනවා. ඒත් එක්කම මාෂ්මෙලෝ මෑන්ස්ලා බය හැංගෙනවා. මේ ෂොප් එකට එන්නේ නදීම්. ඉතින් මෙයා බොක්ස් එකක් අරන් එනවා. මේකේ තියෙන්නේ මෙයාලගේ පවුලේ අයට අයිතුණු පරණ බඩු කීපයක්. නදීම් මේවා අරන්ගෙන රේට විකුණන්න. ඉතින් නදීම් අරන්ගෙන ඒවත් එක්ක අපි 1904 දී දැකපු ගෝලයක් තියෙනවා. මේක මෙයාලා හඳුන්වන්නේ ඕබ් එක කියලා. නදීම් ගාව තිබුණ මේ ඕබ් එක නිසා කුතුහලයට පත් වුණු රේ
එයාගේ ඔරොස්කෝප් එක යොදාගෙන මේ ඕබ් එක පරීක්ෂා කරලා බලනවා. මේත් එක්කම ඕබ් එකෙන් නිකුත් වුණු එනර්ජි එකෙන් රේගේ උපකරණය කැඩිලා යනවා. පොඩි භූමිකම්පාවකුත් ඇති වෙනවා. ඉතින් රේ ඉක්මනින් මේක මිලදී ගන්නවා. නදීම්ටත් මේක හොඳ චාන්ස් එකක් වුණ නිසා නදීම් ඉක්මනින් සල්ලි අරන් මෙතනින් පැන ගන්නවා. Ghostbusters ලගේ හෙඩ්ක්වාටර්ස් වල ඉන්න ග්‍රේ දකින්න බිත්තිවලට හානි වෙලා තියෙනවා. ඉතින් ග්‍රේ ජෙනීට මේ ගැන කියනවා. ජෙනී කියන්නේ කලින් Ghostbuster ටීම් එකේ හිටපු සාමාජිකාවක්. මේ අතර ට්‍රෙවර් දකින්න කොළපාට දියරයක් වැනි දෙයක් වහලෙන් කාන්දු වෙනවා. මේක පරීක්ෂා කරන්න යන ට්‍රෙවර් දකින්න හිස් ආහාර ඇසුරුම් ගොඩක්. ඉතින් මේකට ලං වෙද්දිම එතනින් එළියට එන ස්ලිමර් කියන කොළපාට ගෝස්ට් ට්‍රෙවර්ගේ ශරීරය හරහා පැනලා යනවා. මේ අතරතුර ටීම් එකට ගෝස්ට් ඇලර්ට් එකක් එනවා. ඉතින් මෙයාලා ඉක්මනින් මිෂන් එකට යනවා. ඒත් මෙයාලා ෆීබියෝ නම් මිෂන් එකට එක්කන් යන්නේ නැහැ. මේ නිසා ෆීබියෝ නම් පාක් එකට චෙස් ප්ලේ කරන්න. චෙස් ප්ලේ කරමින් ඉන්න ෆීබිගේ චෙස් තිත්තන් ඉබේම ගමන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙලඩි කියන ගෝස්ට් එතනින් මතු වෙනවා. ඉතින් මෙයාගේ ශරීරයෙන් ගින්දර පිට වෙනවා වගේ දකින්න පුළුවන්. මොකද මෙලඩි මැරිලා තියෙන්නේ ගින්නකට අහුවෙලා. ඊළඟ දවසේ ගෝස්ට්ලා ගැන පරීක්ෂණ කරන ලාස් එනවා හෙඩ්ක්වාටර්ස් එකට. ඒ හෙඩ්ක්වාටර්ස් එකේ ගෝස්ට්ලාව හිර කරලා තියෙන කන්ටේන්මන්ට් එක පරීක්ෂා කරන්න. ඉතින් මේක පරීක්ෂා කරන ලාස් කියනවා ගෝස්ට්ලා එතනින් පැනගන්න ට්‍රයි කරනවා කියලා. මොකද මේකට හේතු වෙලා තියෙන්නේ අවුරුදු 40ක් තිස්සේ ගෝස්ට්ලාව හිර කරලා තියෙන නිසා මේ කන්ටේන්මන්ට් එකේ තවත් ඉඩ නොමැති වීමයි. පසුව මෙතෙන්ට එන කලින් ගෝස්ට්බස්ටර් ටීම් එකේ හිටිය වින්ස්ටන් මෙයාලව රහසිගත ලැබ් එකට එක්කන් යනවා. මෙතන එයාලා ගෝස්ලව යොදාගෙන අද්භූත පරීක්ෂණ සිදු කරනවා. ලැබ් එකට යන ට්‍රෙවර්ට එයාගේ යාළුවෙක් වුණ ලකීවත් ලැබ් එක ඇතුළේ ඉඳලා හම්බෙනවා. අපි කලින් දැකපු විදියට රේ එකතු කරන උපකරණ රේ එවන්නේ මේ ලැබ් එකට. ඉතින් මේ ලැබ් එකේදී එයාලා විශේෂ මැෂින් එකක් යොදාගෙන ඒ උපකරණවල ඉන්න ගෝස්ලගේ ස්පිරිට් එක නැත්තම් ආත්මය ඒ උපකරණවලින් වෙන් කරලා හිර කරනවා. මෙතනදී එයාලා කරන පරීක්ෂණ වලට තියාගෙන ඉන්න ගෝස්ලා ටිකකුත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම එක් එක් උපකරණ වලට පොසෙස් විය හැකි ගෝස් කෙනෙකුත් මෙතන ඉන්නවා. ඉතින් මෙයාලා මේ ගෝස්ට හඳුන්වන්නේ පොසෙස කියලා. එදාම හැන්දෑවේ ටීම් එකට තවත් මිෂන් එකක් ලැබෙනවා. ඉතින් වෙනදා වගේම ටීම් එක ෆීබිව ගෙදර තියලා තමයි යන්නේ. ටීම් එක හෙඩ්ක්වාටර්ස් එකෙන් ගියාට පස්සේ හෙඩ්ක්වාටර්ස් එකට තවත් හදිසි ඇමතුමක් ලැබෙනවා. ඒ තවත් ගෝස්ට් කෙනෙක් ගැන කියලා. ඉතින් ෆීබි කරන්නේ හොරෙන්ම පෝඩ්කාස්ට් එක මේ මිෂන් එක බාරගෙන මේ වැඩේට යනවා. මේ මිෂන් එක බාරගෙන රෙස්ටෝරන්ට් එකකට යන ෆීබිටයි පෝඩ්කාස්ට්ටයි හම්බෙන්නේ මෙලඩිව. එකපාරට මෙලඩිව දැක්ක ෆීබි මෙලඩිට ෂූට් කරන්නේ නැහැ. ඉතින් මේ නිසා මෙලඩි එතනින් පැනගන්නවා. මේ අතර ලැබ් එකට එන ලාස් හා ලකි රේගෙනත් දීපු ඕබ් එකේ ඉන්න ගෝස්ට් ස්පිරිට් එක වෙන් කරන්න උත්සාහ කරනවා. නමුත් මෙයාලා හිතපු විදිහට මේ මැෂින් එකෙන් ඕබ් එකේ තිබුණ ස්පිරිට් එක අයින් කරගන්න වෙන්නේ නැහැ. ඒ ඕබ් එකේ තිබුණ අඳුර ශක්තිය නිසා මේ පරීක්ෂණාගාරයේ විදුලිය විසන්දි වෙනවා. ලකීට මේක ඉක්මනින් සකස් කරගන්න පුළුවන් වුණත් සමහර ගෝස්ලා මෙතනින් පැනගන්නවා. මේ ඕබ් එක අල්ලන්න යන ලාස්කි අතත් අයිස් වලින් ගල් වෙනවා. මේ අතර මෙලඩි යනවා ෆීබිව හම්බෙන්න. ඉතින් මේ දෙන්න කතා කර කර ඉන්න වෙලේ ෆීබි දකිනවා මෙලඩි ගාව ගිනි පෙට්ටියක් තියෙනවා. ඉතින් ෆීබි විස්තර කරලා දෙනවා මෙලඩිට මෙලඩි මේ ලෝකෙට බැඳිලා ඉන්න හේතුව වෙලා තියෙන මේ ගිනි පෙට්ටිය කියලා. ඊට පස්සේ මෙලඩි කියනවා මෙලඩි හා එයාගේ පවුල කට්ටිය මැරෙන්න හේතු වුණ ගින්න ඇති වුණේ මේ ගිනි පෙට්ටිය නිසා කියලා. ඔන්න ඊට පස්සේ ඕබ් එක නිසා නැවතත් නගරයේ විදුලි විසන්දි වෙනවා. ඒ අතරින් මෙලඩිට භයානක කටහඬක් ඇහෙනවා. මේ භයානක කටහඬත් එක්ක කතා කරන මෙලඩි කියනවා ඇය වැඩ කරන්නේ පුළුවන් තරම් ඉක්මනින් කියලා. ඒත් එක්කම ඒ භයානක කටහඬ එතනින් නැති වෙලා යනවා. ඔන්න ඊළඟ දවසේ නගරයට තවත් දැඩි භූමිකම්පාවක් එනවා. මේ නිසා ටීම් එකේ අය ඉක්මනට ගෝස්ලව හිර කරලා තියෙන කන්ටේන්මන්ට් එක තියෙන තැනට එනවා. එතකොට එයාලට දකින්න ලැබෙන්නේ බිත්තිය ඇති වූ ලොකු සිදුරක්. ඉතින් මේකට විසඳුමක් හොයාගන්න මෙයාලා ආයෙත් ලැබ් එකට යනවා. ලැබ් එකේදී ඕබ් එකට ඇට්‍රැක්ට් වෙලා ඉන්න මාර්ෂ්මෙලෝ මෑන්ලා දෙසට ඕබ් එක අල්ලන ලාස් දැනගන්නවා ඕබ් එකට අනිත් ගෝස්ලාගේ මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඕබ් එක නිසා සමහර උපකරණ අයිස් බවටත් පත් වෙනවා. ඉතින් මේ ඕබ් එක ගැන ඇති වුණු කුතුහලය නිසා ලකි ට්‍රෙවර් හා ලාස් යන ඕබ් එක රේට විකුණපු නදීම් හොයාගෙන නදීම්ගේ ගෙදරට යන මෙයාලට නදීම් එයාගේ ආච්චිගේ ඇන්ටික් බඩු පිරිච්ච කාමරේ පෙන්නනවා. ඉතින් මේ කාමරේ හැම දෙයක්ම හදලා තියෙන පිත්තල වලින් ගෝස්ලව හිර කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මේ තුන් දෙනා නදීම් එක්කගෙන ලැබ් එකට යනවා.
මෙහිදී නදීම මැෂින් එකකට කනෙක්ට් කරන පීටර් නදීම ප්‍රශ්න කරනවා. පීටර් කියන්නේ කලින් ගෝස්ට්බස්ටර් ටීම් එකේ හිටපු කෙනෙක්. මේ ප්‍රශ්න කරන අතරතුර පීටර් නදීම්ට පෑනකින් දමලා ගහනවා. මේ නිසා නදීම්ට තරහ යනවා. ඒකම ඒ අසල තිබුණු ගිනි දැල්ලක ආලෝකය වැඩි වෙනවා. ඉතින් පීටර් දිගටම පෑන් වලින් නදීම්ට ගහනවා. මේ හේතුව නිසා නදීම්ට තවත් තරහ යනවා. ඒත් එක්කම ගිනි දැල්ලේ ප්‍රමාණය තවත් වැඩි වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ නදීම් කියන්නේ ගෝස් කෙනෙක් කියලා සැක කරපු මෙයාලා දැනගන්නවා නදීම් ගෝස් කෙනෙක් නොවුනත් නදීම්ට ගින්දර හැසිරවිය හැකි බලයක් තියෙන බව. මේ අතර පොඩ්කාස්ට් වීඩියෝ එකක් බලමින් ඉන්නවා. මේ වීඩියෝ එකේ ප්ලේ වෙන්නේ ඕබ් එකෙන් පිට වෙන අමුතු ලැංග්වේජ් එකකින් කතා කරන ශබ්ද වාගයක්. ඉතින් මෙයාලට මේ ලැංග්වේජ් එක තේරෙන්නේ නැති නිසා මේ ලැංග්වේජ් එක ගැන අහන්න මෙයාලා ලැංග්වේජ් එක්ස්පර්ට් කෙනෙක්ව හොයාගෙන නිව්යෝර්ක් ලයිබ්‍රරි එකට යනවා. ලයිබ්‍රේකේදී මෙයාලට දැනගන්න ලැබෙනවා අවුරුදු 100 ගානකට කලින් ජීවත් වූ රජෙක් බලයට කෑදරකමට ගරාක්කා කියන බලවත් මෝන්ස්ටර්ව කැඳවලා තියෙනවා කියලා. නමුත් මේ විදිහට ලෝකෙට කැඳවන ගරාක්කා මුළු ලෝකෙම අයිස් ඒජ් එකට නැත්තම් සීත කාලයකට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ කාලයේදී මේ බලගතු ජීවියා සමග සටන් කරලා තියෙන්නේ ෆයර් මාස්ටර් කියන කණ්ඩායම. ඔවුන්ට හැකි වෙලා තියෙනවා ගරාක්කා සමග සටන් කරලා ගරාක්කව හිර කරන්න. ඉතින් මේ ෆයර් මාස්ටර්ලා තමයි නදීම්ගේ මුතුන් මිත්තෝ. මේ ෆයර් මාස්ටර්ලා ගරාකව හිර කරලා තියෙන්නේ මේ අපිට දකින්න ලැබෙන ඕබ් එක ඇතුලේ. ඊළඟට මේක මෙයාලට විස්තර කරන ලැංග්වේජ් එක්ස්පර්ට් තවත් රෙකෝඩ් එකක් මෙයාලට පෙන්නනවා. මේ සිලින්ඩර් එක රෙකෝඩ් කරලා තියෙන්නේ 1904 වර්ෂයේ මෑන්හැටන් සොසයිටි එකේ. එයාලත් ඕබ් එක ඕපන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් අපි මූවී එක පටන් ගද්දිම දැක්ක 1904 වර්ෂයේදී මෑන්හැටන් සොසයිටි එකේ මිනිස්සු මැරිලා තියෙන්නේ මෙන්න මේක රෙකෝඩ් කරන්න ගිහිල්ලා. ඉතින් මේ රෙකෝඩ් එක මෙයාලට ප්ලේ කරලා පෙන්නනවා. මේ රෙකෝඩ් එක ප්ලේ වෙද්දී එකපාරටම සිලින්ඩර් එක මැෂින් එකෙන් අයින් වෙලා එතන තිබ්බ ට්‍රෑෂ් බෑග් එකට වැටෙනවා. ලැබ් එකෙන් පැනලා ගිය පොසෙස් කියන ගෝස්ට් මේ ට්‍රෑෂ් බෑග් එකට පොසෙස් වෙලා තමයි ඉන්නේ. ට්‍රෑෂ් බෑග් එකක් වගේ ඉන්න ගෝස්ට් මෙතනින් පැන ගන්නවා. ටීම් එක ට්‍රෑෂ් බෑග් එක පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් ලයිබ්‍රේකෙන් එළියට එන මෙයාලා ට්‍රෑෂ් බෑග් එක හම්බෙනවා. රේ මේක ගන්න යද්දිම ගෝස්ට් එතන තියෙන සිංහ පිළිමයට පොසෙස් වෙනවා. මේ අවස්ථාවේදී රේගේ බයික් එකේ තිබුණු ෆෝටෝන් ගන් එක අරන් ගෝස්ට් ෂූට් කරන්න ෆීබිට හැකි වෙනවා. ඉතින් මේ සිද්ධ වෙච්ච සිදුවීම් නිසා පෙක් කියන ගෝස්ට් බස්ට සංවිධානය තහනම් කරලා දානවා කියලා. හෙඩ්ක්වාටර්ස් එකට යන ගෝස්ට් බස්ට ටීම් එකට දකින්න ලැබෙනවා එයාලගේ බඩු ඔක්කොම පොලිසිය අරන් ගිහිල්ලා තියෙනවා. මේ අතර රේ නදීම් එක්කගෙන යනවා ගෝස්ට්ලව හිර කරලා තියෙන කන්ටේන්මන්ට් එක පෙන්වන්න. එහිදී රේ නදීම්ට කියනවා නදීම් තමයි දැන් අන්තිමට ඉතුරු වෙලා ඉන්න ෆයර් මාස්ටර් කියලා. ඒ වගේම දැන් එයාට ලෝකෙ බේරගන්න සිද්ධ වෙන නිසා ඒකට සූදානම් වෙන්න කියලාත් කියනවා. මේ නිසා නදීම්ට සිද්ධ වෙනවා පොඩි ගිනි දැල්ලක් යොදාගෙන ඔහුගේ පුහුණුවීම් කරන්න. මේ අතර ෆීබි නැවත පාක් එකට යනවා. පාක් එකේදී ෆීබිට මෙලඩි හම්බෙනවා. මේ වෙද්දි මෙලඩි ෆීබිගේ හොඳම යාළුවෙක් වෙලා ඉවරයි. මේ නිසා ෆීබිට ඕනේ වෙනවා ගෝස් කෙනෙක් වෙලා බලන්න. මේකට හොඳ අදහසක් එන ෆීබි මෙලඩිත් එක්ක ලැබ් එකට යනවා. ෆීබි ලැබ් එකේ තිබුණු මැෂින් එක තුළට ගිහින් ෆීබිගේ ස්පිරිට් එක తాවකාලිකව ශරීරයෙන් අයින් කරගන්නවා. මේ වෙලාවේ මෙලඩි ෆීබිගෙන් සමාව ඉල්ලනවා. ඒ මෙලඩි ගරාකට වැඩ කරන නිසා ගරාකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගෝස්ලව විතරයි. නමුත් ඕබ් එක ඕපන් කරන්න ගරාකට මිනිස්සෙක් ඕනේ. ඉතින් ගරාකා මෙලඩිව යොදාගෙන කරපු සැලැස්ම හරියටම හරියනවා. මේ අතර මෙලඩි ෆීබිගෙන් සමාව ඉල්ලනවා එයාට ඒක කරන්න සිද්ධ වුණේ එයාගේ පවුලේ අයව ආයෙමත් දකින්න ඕනේ නිසා කියලා. ඒත් එක්කම ෆීබිගේ ශරීරයේ යොදාගත් ගරාකා ඕබ් එකෙන් නිදහස් වෙනවා. මේ අවස්ථාවේ මෙතනට එන ලකි ප්‍රෝටෝන් ගන් එකෙන් ගරාකට ෂූට් කරනවා. ඒත් ගරාකා මේක ලේසියෙන්ම ෆ්‍රීස් කරලා දානවා. මේ වෙද්දි ගෝස්ට්බස්ටර් ටීම් එකත් මෙතනට එනවා. ඊළඟට නදීම්ගේ අපාර්ට්මන්ට් එකට යන ගරාකා ඔහුගේ හෝන්ස් ලබාගෙන තවත් බලවත් වෙනවා. මේ සමගම නගරය අඳුරු වී අයිස් වලින් මිදිලා යනවා. ඉතින් මේ අතර ගෝස්ට්බස්ටර් අලුත් ටීම් එක හා පරණ ටීම් එක ටීම් අප් වෙනවා ගරාකාට එරියව සටන් කරන්න. ඉතින් ගෝස්ට්බස්ටර් ටීම් එකේ අනිත් හැමෝම ෆයිට් එකට ලෑස්ති වෙනවා. නමුත් නෝමල් ෆෝටෝන් ගන් එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා දැනගෙන හිටිය ෆීබි එයාගේ ගන් එකට පිත්තල යොදා ගන්නවා. මොකද ඕබ් එක හදලා තියෙන්නේ පිත්තල වලින් නිසා. ඒත් එක්කම රූෆ් එකේ ඉන්න ට්‍රෙවර් හා ලකී දකිනවා බයිසිකල් එකක් එයාලා ඉන්න පැත්තට එනවා. ඉතින් එයාලා දැනගන්නවා මේ එන්නේ ප්‍රොසෙසර් කියන ගෝස්ට් කියලා. ප්‍රොසෙසර් ගෝස්ට් ගෝස්ට් බස්ටර්ස් ලගේ හෙඩ්ක්වාටර්ස් වල දොර විනාශ කරලා දානවා. ඊට පස්සේ ගෝස්ට් බස්ටර් කාර් එකට ප්‍රොසෙස් වෙනවා. ට්‍රෙවර් හා ලකී ඉන්න තැනට යන ප්‍රොසෙසර් ගෝස්ට් ලකීගේ ගන් එකට ප්‍රොසෙස් වෙනවා. ලකීගේ ගන් එකට ප්‍රොසෙස් වෙන ගෝස්ට් ට්‍රෙවර්ට ෂූට් කරනවා.
මේත් එක්කම නදීම් ඔහුගේ පව එක යූස් කරලා බ්ලාස්ට් එක වෙන පැත්තකට හරවනවා. ඊළඟට පීසයිකකට පොසෙස් වෙන ගෝස්ට් නවතින්න වෙන්නේ නම් ස්ලිමර්ගේ බඩේ. මේ අතර මුළු හෙඩ් ක්වාටර්ස් එකම අයිස් වලින් මිදෙනවා. ෆීබි යනවා මෙලඩි හොයාගෙන. ඒ මොහොතේම එතනට එන ගරාකා සියලුම දේවල් ෆ්‍රීස් කරලා දානවා. ගෝස් බස්ටස්ලා එයාලගේ ෆෝටෝන් ගන්න එක ගරාකාට විරුද්ධව යූස් කරත් ෆීබි හිතුව විදිහටම ගරාකා ලේසියෙන් ඒවා ෆ්‍රීස් කරලා දානවා. මේ වෙලාවේ මෙතනට එන නදීම් ලයිට් එකක් පත්තු කරන්න උත්සාහ කරනවා. ඒත් නදීම් ඒ වෙලාව වෙනකොටත් ලයිට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ ගරාකා කන්ටේන්මන්ට් එකේ හිර කරලා තිබ්බ සියලුම ගෝස්ලාව නිදහස් කරනවා. ඒත් එක්කම එතනට එන ෆීබි එයාගේ ෆෝටෝන් ගන්න එකෙන් ගරාකාට ෂූට් කරනවා. ෆීබිගේ ගන්න එකේ පිත්තල යූස් කරලා තිබුණ නිසා ඒකෙන් ගරාකාට බලපෑමක් ඇති වෙනවා. ඒත් ඒ බලය ගරාකාව පරාජය කිරීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙතනට එන මෙලඩි එයාගේ ගිනි පෙට්ටියේ තිබුණ අන්තිම ගිනිකුර දල්ලනවා. මේකෙන් නදීම්ට ගින්දර යොදාගෙන ගරාකාට ඇටැක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අතර පෝඩ්කාස්ට් ඩ්‍රෝන් එක යොදා ගන්නවා ගරාකාව අල්ලගන්න. ඒත් මේක ගරාකාව අල්ල ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් රේ ඇතුළු අනිත් ගෝස් බස්ටර්ස්ලාට තේරෙනවා ඔක්කොම ගෝස්ලා කන්ටේන්මන්ට් එකෙන් රිලීස් වෙලා ඉන්න නිසා කන්ටේන්මන්ට් එක හිස් වෙලා කියලා. මේ නිසා මෙයාලා හිතනවා ගරාකාව මේකේ හිර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හිතපු විදිහටම ගරාකාව මේකේ හිර කරන්න මෙයාලට පුළුවන් වෙනවා. අවසානයේදී ගරාකාව පරාජය කරන්න උදව් කරපු මෙලඩි ෆීබිට ගිනි පෙට්ටිය දීලා ෆීබිගෙන් සමු ගන්නවා. ඒ වගේම ගරාකාගේ බලය නැති වුණ නිසා නගරේ තිබුණ අයිස් ඔක්කොම දිය වෙලා ගිහිල්ලා තියෙනවා. නගරේ ඔක්කොම මිනිස්සු එකතු වෙනවා ගෝස් බස්ටර්ස්ලට ස්තුති කරන්න. ඒ වගේම ගෝස් බස්ටර්ස්ලට නැවත වැඩ කරගෙන යන්න අවසර ලැබෙනවා. මොකද ඔක්කොම ගෝස්ලා මේ වෙනකොටත් කන්ටේන්මන්ට් එකෙන් නිදහස් වෙලා පැනගත්ත නිසා. අන්තිමේට මාෂ්මෙලෝ මෑන්ලා ගෑස් ස්ටේෂන් එකේ නවත්තලා තිබ්බ ට්‍රක් එකක් අරගෙන පැනගන්නවා. ඒත් එක්කම ෆිල්ම් එකත් ඉවර වෙනවා.